බිරිඳ රැකියාවට යන විට අමතර ආදායමක් ලෙස පිටකොටුවෙන් ගෙනත් අලෙවි කළ ටෙඩිබෙයා කෙනෙකු ගලවා පතරොමක් සාදාගෙන ව්‍යාපාරයේ පළමු පියවර තැබීය. අපි කොළඹ ගියක් මල් ගේන්න. මල් අරගෙනවට ටෙඩිබෙයාලා පොඩි සත්තු දෙන්නේ තමයි ඉස්සරම ගෙන ලේනු ටික. ඊට පස්සේ ඒ ලේනු ගෙනල්ලා ඒවා නෝන අරන් ගියා වැඩ පොළට. අරන් ගිලා ඒවා වික්කා. විකුණාට පස්සේ අපි සතියකට සැරයක් මල් ගේන්න යනවා කොළඹ. මල් ගේන ගමන් ටෙඩිබෙයාලා ගේන්න ගත්තා. ටෙඩිබෙයාලා ගේන ගමන් මේවා හදන්නේ කොහොමද කියලා හොයන්න ගත්තා. ඒ තැන් වලින් බඩු ගන්න ගිහම අපි එතන අපිට ඕන විදිහට බඩු නැතුව ගියා. ඊට පස්සේ ඒ බඩු හොයාගන්න බැරුවාම කරපු දේ මේක හරියන්නේ නැහැ කියලා අපි සතු දෙන්නෙක්ගේ බ්ලොග් ගැලෙව්වා. ගලවලා එක සතෙක් ළඟ තියාන ඒ සතයි බ්ලොග් එක ගැලුවා බෝඩ් එකට. බෝඩ් එක බ්ලොග් එක අවලා බෝඩ් එකෙන් කැපුව කතුරෙන් කැපුව බෝඩ් එක. මන් නෝනාට කපල් දෙනවා නෝනා මහනවා. මහලා ඉස්සරම හදුවට එක ටෙඩිබේ. ඊට පස්සේ ඒ ටෙඩිබයාට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔක්කොම හොයනවා. නෝනා මට හොරෙන් ඉතුරු කරලා තිබ්බා ලක්ෂ හතරක් හතරමාරක් සල්ලි. ඒ ලක්ෂ හතරමාර අරන් තේවා ඉස්සරම මැෂින් ගත්තා මම. මැෂින් හයක් ඒජ් ඔෆිස්යෙන් ලැබුණා. පාසලේ කම් තුමාගේ. වෙළඳ පොළ හොයාගන්න විදියක් නැහැ මට. ඉස්සරම කර ටෙඩි බෑල් ටික කරන් පොලේ ගියා. පොලේ ගියාට පස්සේ එතන දුන්නේ නැහැ මට. ඊට පස්සේ මම බැලුවා මේක මට හරියන්නේ නැහැ කියලා. ටික ටික සල්ලි එකතු කරලා කඩවලට දාන්න ගත්තා. කඩ ගාන ගියා බඩු තරම්. ඊට පස්සේ ගිහිල්ලා පැය දෙක තුනක් කඩත් එක්ක කතා කරලා කඩ 50ක් විතර ඉස්සරවම හදාගත්තා. ගමේ කාන්තාවන් රැකියා නොකරන අය කියන්නේ ඉස්කෝලේ යන ළමයි ඉන්න දෙමව්පිය තමයි මම ඔක්කොම ගත්තේ. අද වෙනකොට තොග කඩ තියන 50ක් මහා පරිමාණයෙන් බානවා. ලක්ෂ දෙකහමාර තුන බිල් බානවා. කඩ 50ක් තියෙනවා. පොඩි වශයෙන් කෑ රුපියල් 15,000 20,000 බාන කඩ 100කට එහා. ඊට අමතර පොඩි පොඩි වෙළෙන්දු ඉන්නවා. ඒකත් තියෙනවා කඩ 500ක්. කොයි කෑලි 10 15 රුපියල් 10,000 15,000 බිස්නස් කරන අයලා ඉන්නවා. ඒ අතරින් අද වෙනකොට අපි හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අභියෝග මැද තමයි මම ওই හැම දෙයකට මුහුණ දුන්නේ. මොකද අපිට යන්න එන්න වාහනයක් ඒ දවස්වල තිබුණේ නැහැ. හැම දෙයම පොඩියෙන් තා පටන් ගත්තා. මේ වට 30කට විතර මං ඍජුව 10 දිනකට වක්‍රාකාරව 20කට ආසන්න ප්‍රමාණයක් දීලා දෙනවා. මම කියන්නේ අපි වාගේ පොඩිවෙන් නැගිටලා ඉදිරියට යන්න පුළුවන් ඕන කෙනෙකුට අත්තලක් දෙන්න මම සූදානම්. විදේශයෙන් ගෙන්වන සෙල්ලම් බඩු සමග හොඳ තරඟයක් දීමට ඔහු සමත්ව සිටින බව ඔහු සතුටින් පවසනු ඇත.